අයිබුවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියතටව ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල සිසු ජීවිත හතරක් බිලිගත් මැදවච්චිය වැවේ ඛේදවාචකය මැතිවරණයේ පැවැත්විය යුතු හොඳම දිනය ගැන මැතිවරණ කොමිසමේ සභාපති කියයි සයින්ද මරදු නගර සභාවක් කළ නියෝගය අත්හිටුවයි මහින්දගේ අතුරු අයවැය සංශෝධනයට විපක්ෂයේ විරුද්ධයි රජයේ කොන්ත්‍රාත් කරුවන් හට බිල් ගෙවීමත් මහමැතිවරණයෙන් පසුවට කල්යයි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් මගින් දිලිඳු බව තුරන් කිරීම සිය ආරමුණ බව ජනපති කියයි නිසි අධිකරණ නියෝගයක් නොමැතිව මහ අධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනා අධිකරණයෙන් නියෝගයක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත සිදු වූ අතපසුවීමක් හෝ සිදු වූ නොසලකිල්ලක් මත හෝ කුමන හෝ වැරැද්දක් මත හෝ සිසු ජීවිත හතරක් ඊයේ ත්‍රිකුණාමලය ගෝමරං කඩවල මැදවච්චිය වැවේ විලියුණා මේ පිළිබඳව රටම කම්පාවට පත්වනවා සේම මේ සිදුවීම යමක් සිතන්නටද කාලය ඉතිරි කළා කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා බදුල්ල හාලියල ඌව විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම් ලබන දහවන ශ්‍රේණියේ පාසල් සිසුන් 86 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකු ඊයේ දින අධ්‍යාපන චාරිකාවකට සහභාගී වී තිබෙනවා. ඔවුන් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල චාරිකා කිරීමෙන් අනතුරුව ඊයේ සවස ගෝමරංකඩවල සුරළු මහ මුනිාව රජ මහ විහාරයට පැමිණ එහි නවාතැන්ගෙන තිබුණා. එම විහාරස්ථානයේ නුදුරින් ඇති ත්‍රිකුණාමලය මැදවච්චිය වැවේ තොටුපළ දෙකක සිසුන් දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. එහිදී සිසුන් 7 දෙනෙකු දියේ කිලි ඇති අතර 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් හා හමුදා සෙබළුන් කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් අනෙක් සිසුන් සිවුතෙනා දියේ කිලිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෑ 8:00 විතර ඒ 8:00 වෙනකොට තමා මේ එක පිරිමි ළමෙක් අවසාන පිරිමි ළමයා ගත්තේ. අපේ අයියලා දෙන්නෙක් තමා ගත්තේ. මේ පාඩි පෙළ ඉස්සෙනවා. ඒගොල්ලන්ට පුරුදු නෑනේ. මේක ගැඹුරුයි. පිටස්තරින් එන අය දන්නේ නෑනේ මොකුත් බිලි ගන්නවා කියන කතාවක්. ඉතින් ඒ කාලේ ඉඳලම තියෙනවා අපේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි අනුහස් සමාධි, ගලවුඩ ප්‍රදේශයේ පදිංචි උමේෂ් හිහාර්, බදුල්ල හිඟුරුගමුවේ පදිංචි නෛතික සංජිත් හා ඇල්ල ප්‍රදේශයේ පදිංචි අනුෂ අංජන ශ්‍රී පවන් යන සිසුන් සිවුදෙනයි. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 14 පසුවන්නන්. එසේම අනතුරින් දිවි බේරාගත් සිසුන් තිදෙනා ගෝමරන්කඩවල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ස්නාහන් කළේ. මෙම පුවත පිළිබඳව දැනගත් වහාම අදාළ සිසුන්ගේ දෙමාපියන් ඌව විද්‍යා විද්‍යාලයට ඊයේ රාත්‍රියේම පැමිණ තිබුණා. මේ අතර අදාළ චාරිකාවට එක් වූ අනෙක් සිසුන් පිරිස අද පස්වරුවේ පාසලට පැමිණියා. මේ වගේ ට්‍රිප් ඇරෙන්ජ් කරලා අපි යනකොට අපි ගුරුවරුන් වැඩි අවබෝධයක් ඉන්න ඕනේ. ළමයි කොමරි මේකට අවස්ථාව දුන්නොත් ළමයි සෙල්ලමට වතුර වලින් තුර ප්‍රමාණයට ඒගොල්ලෝ යන්න ඉතනවා. ඒ වගේ සිද්ධි තමයි මේක වතුරින් ගාගෙන දීලා තියෙන්නේ. නමුත් පසුගිය අවුරුදු පහකට ඉස්සර මේ ස්කෝලේ මේ ඉගෙනගත්ත ආපස්ස සාමාන්‍ය පෙළ දරුවන් 3 දෙනෙක් මේ විපතට මුහුණ දෙගීලා නැති වුණා. දරුවන් දැනුවත් නැහැ. පළවෙනි වාරේ තමයි සියලුම ට්‍රිප් යන්න යොදාගෙන තියෙන වාරේ. එතකොට මේ පළවෙනි වාරේ ට්‍රිප් ගොඩක් යනවා. නමුත් දරුවන්ගේ ආරක්ෂා තහවුරු කිරීම පැත්තෙන් ගත්තම විශේෂයෙන්ම පිහිනීම වගේ කටයුතු වලට දරුවන් යොමු කරන්නේ නැතුව ඒකත් මේ අධ්‍යාපනයේ ඇතුලේ පුහුණු කළ යුතු දෙයක්. එවැනි කටයුත්තකට දරුවන් පුරු කරනවා වෙනුවට පොතේපතේ අධ්‍යාපනයට පමණක් සීමා කරපු අධ්‍යාපන රටාව විසින්
ඇති කරලද ප්‍රශ්නයක් තමයි හදිසි අනතුරකදී දරුවන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව ඒ වගේ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවලදී ඒට මුහුණ දෙන්නේ කෙසේද කියන එක සම්බන්ධව මේ අධ්‍යාපන ක්‍රමය තුලින් දරුවන් පුහුණු කරන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ මහා ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. දරුවන් විෂය සමගාමී කටයුත්තකට පොතෙන් ඇඩ් කරන ලද කිසියම් අධ්‍යාපනයකට යොදවපු හැම මොහොතකම ඒ දරුවන් අනාරක්ෂිත වෙනවා, අනතුරු වලට ලක් වෙනවා. ගුරුවරුන් සම්පූර්ණ වග කියන්න ඕන. දෙමව්පියොත් කැටුව යන්න දැනගන්න එපැයි. මේ අධ්‍යාපන චාරිකාවක් යනවා කිව්වම ඉතින් ළමයිනුත් ආසයි, අපිත් කැමැත්තෙන් යවනවා ගුරුවරුන් කෙරෙහි විශ්වාසය තියලා. නමුත් නොදන්න පැත්තකට ගියන් පස්සේ ටිකක් ඒ ගැන ගුරුවරු සැලකිල්ල දක්වනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව වාර්තා කිරීමට ගිය අපමාධ්‍යවේදීන් හට එම පාසලේ මුරකරු විසින් පවසා ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යයට වාර්තා නොකරන නිසායි. මෙ අතර මෙම අනතුර සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ බලධාරීන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි. දේශපාලන උණුසුම් කළ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම 2020 සඳහා වූ සංශෝධන සියල්ල ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අදාළ යෝජනාව මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ගෙන ඒමට කටයුතු කළද විපක්ෂයේ ඒ සඳහා සහය ලබා නොදෙන බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මේ යටතේ ඉදිරිපත් කළ පළමු යෝජනාවට විපක්ෂය සහය දෙන බවත් දෙවන යෝජනාවට සහය ලබා නොදෙන බවත් මෙහිදී මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කර සිටියා. ඒ අනුව පාර්ලිමේන්තුව මාර්තු මාස පළමුවන දක්වා කල් දැමීමට සභානායකවරයා යෝජනා කළ අතර කථානායකවරයා සභාව කල් දැමීමට කටයුතු කළා. විරෝධ පක්ෂේ ගත්ත ණය නොගෙවා ගෙදර ගිහිල්ලා තියෙනවා. ජනතාව විරුද්ධ පක්ෂේ ගෙදර යවලා තියෙනවා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරනවා. විරුද්ධ පක්ෂයත් පිළිගන්නවා ඒගොල්ලන් ගෙදර යනවා යයි කියලා හිතුවේ නැහැ කියලා. ඉලටින් ෆිනිෂ් ඒගොල්ලන් ගෙදර යයි කියලා හිතුවේ නැති නිසායි මෙහෙම හැදුවේ කියලා කිව්වා. හොඳයි දැන් යෝජනා ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමා. ඔව්. ඒ නිසා ඔව්. ඒ ආගෙන ඉන්න. Yeah. Lead out the house to speak. You give the proposal. ඕමම තමයි තමුන් නාන්සිලාගේ නායකයා අගමැතිට විරුද්ධ ඌ කියලා කෑ ගහන්නේ. ඕමම තමයි. හොඳයි කියන්න. අගමැතිතුමාට හලගන්නේ. ඒ නිසා go ahead and give the order. අමුතු හැසිරිල්ලක් නෙමෙයි. අමුතු විනාශයේ හැසිරිල්ල. දැන් කියන්න. යෝජනාව මහජනයා වෙනුවෙන්. ඔව්. මහජනයාගේ එදිනදා අවශ්‍යතාවයන් වෙනුවෙන් ගෙනෙන බව ගරු අග්‍රාමාත්‍යතුමා මුල සිට කිව්වා. එය අපේ යුතුකමක් බැඳීමක්. ඒකට ඉඩ දෙන්නට බැරි බවත් ඒකට ඉඩ දෙන්න බැරි බව ප්‍රකාශ කිරීම නිසා අපි පවත්වපු සාකච්ඡාව ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය කියනවා අපිට සහයෝගය දෙන්නේ නැහැ මේක ගේන්න කියලා. ඉතින් ඊට වඩා හානිදායක තත්වයක් ඇති නොකර අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැහැ කියලා තීරණයකට එළඹිලා තියෙනවා. බඩ දැනගන්න ඕන සම්පූර්ණ යෝජනාව ඉල්ලා සර. I allow the leader of the opposition and you and yeah. And we finish. ගරු කතානායක තුමනි සම්පූර්ණ යෝජනාව ඉල්ලාස් කරගත්තද? ඔව්. යෝජනාව ඉල්ලාස් කරගත්තා. එහෙම බෑ. ගරු මයික් එක තියෙනවා. මයික් එක තිබුණා රූපේ දාන්නේ. මේව දාන්නේ. මයික් එක තිබුණා රූපේ දාන්නේ. ඔව්. මයික් එක දුන්නට මේ මොන හරි තියෙනවා ජිල්මා. හොඳයි ඔබතුමා කියන්නේ ඉතින්. ආ දැන් හරි. යෝජනාව ඉල්ලාස් කරගත්ත මොහොතේ රටට වැරදි පණිවිඩයක් දුන්නු නිසා මම කැමතියි ඒක නිවැරදි කරන්න. යෝජනාවේ අංශ දෙකක් තියෙනවා. පළවෙනි අංශය තමයි සංවර්ධන දේ. අපි සංවර්ධනයට විරුද්ධ නැහැ. සංවර්ධන යෝජනා සියල්ලකටම පක්ෂයි. හොඳයි. විපක්ෂ නායකතුමා දැන් ඔක්කොම විද්‍රෝහ කරනවා. සියල්ලකටම අපි පක්ෂයි. දෙකේ ඉඳලා නමේ අපි විරුද්ධ
ණය සීමාව උස්සනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා අපිට ණය ගෙවන්න බෑ සංවර්ධන යෝජනා සියල්ලකටම පක්ෂයි කිසිම ප්‍රශ්නයක් නැහැ අධ්‍යාපනය සෞඛ්‍ය හාමාර්ග කෘෂිකර්ම පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි මාර්තු තුන්වෙන දෙක දක්වා කල් තැබිය යුතුයි යෝජනාවක් දැන් යුක්තයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගමෙන් ගුවන් යානා 10ක් වෙලදී ගැනීමේදී සිද්ධියක් නැවත කරලියට පැමිණ තිබේ සෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 16.84 කොමිස් මුදලක් ගෙවීමට එකඟ වී ගිවිසුම් අත්සංකර ඇති බවත් ආගෙන ඉන්න එම ගිවිසුම් එම කොමිස් මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් 2011 වසරේ සිට 2015 ජනවාරි මාසය දක්වා ගුවන් සමාගමේ ප්‍රධාන විදායක ලෙසින් කටයුතු කළ කපිල චන්ද්‍රසේන නැවත්තාගේ භාර්යාවගේ ගිණුමකට බැරිව ඇති බවත් එමගින් අනාවරණය වී ඇත මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිතාවලට අමතරව දූෂිත ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් රුපියල් බිලියන 17ක් ගෙවීමට රජයට සිදුව ඇත පංජර රාමනායක මහත්තයාගේ හඬපටි වලට අප නැහැ හැබැයි උදයංග විරතුංග මහත්තයාට අප දෙන්න පුළුවන් විදියට තමයි ගරු මන්ත්‍රීවරුනේ ඉදිරිපත් කළා තියෙන්නේ මේ හොරුලන නැවත වතාවක් අප්‍රේල් මාසේ බලයට පත් වෙන්න දෙනවද කියන ප්‍රශ්නේ අපි රටේ ජනතාවෙන් අහන්න ඕන අපි පිළිගන්නවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබපු ආයතනය අද වෙනකොට US බිලියන 750කට ආසන්න මුදල ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබලා තියෙනවා මේ පාඩු ලැබීමේ කාරණා දෙපැත්තක් තියෙනවා මේ පරණ ගුවන් යානාදීලා අලුත් ගුවන් යානා ගන්න මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම දුන්න වාර්තාවට එතුමාලා දුන්න වැඩසටහනට මහා භාණ්ඩාගාරයේ මැදිහත් වුණේ ඒ අනුව අවුරුදු 7ක් ඇතුළත ඒ අනුව මේ කටයුතු කරගෙන යෑමේදී යම් වංචාවක් සිදු වෙලා තිබුණා ඒ තමයි මේ ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරියාගේ බිරිඳට US බිලියන 2ක් උදල් ලැබිලා තියෙනවා මේ පිළිබඳව දැනගත්ත වහාම පරීක්ෂණ ආරම්භ කරා මේ පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා වහාම උපදෙස් දීලා ඒ පුද්ගලයන් අත්තරංගොඩ කරට නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කිව්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුපියල් බිලියන 376ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ පසුගිය රජයේ අක්‍රමවත් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන් හට බිල්පත් ගෙවීමට මිස රජය පවත්වාගෙන යාමට නොවන බව ආණ්ඩු පක්ෂය පවසනවා. එය අද පාර්ලිමේන්තු සංකිරණයේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී. අඩුම තරමේ සිංහල දමිළ අලුත් අවුරුද්දට මේ තියෙන පීඩනය ජනතාවට නැති කිරීමේ අරමුණින් සත්භාවයෙන් තමයි මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් බිලියන 367ක් අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ඉදිරිපත් කළේ. අද මේ ජනතාවට ලැබෙන්න තියෙන මුදල නොලැබී යාම සඳහා අතුරු සම්මත ගිණුමේ සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නැති බව පක්ෂ නායක රැස්වීමේදී දිගින් දිගටම සඳහන් කරලා තිබෙනවා. හේදි ඔවුන් කියන්නේ මේ ණය සීමාව වැඩි කිරීමට දරන උත්සාහය වළක්වන්න තමයි විරුද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ බිලියන 367 ණය අරගෙන තමයි පියවන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. එනිසා ඔවුන් පැහැදිලි ලෙසම මේ මුදල් ජනතාවට ගෙවනවට තමයි විරුද්ධ වුණේ. කිසිදු මූල්‍ය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුව හැරීමෙන් පසු රට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය සපයා ගැනීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙනවා. එකම ප්‍රශ්නේ වෙන්නේ ලබන මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරන තෙක් පෝර සපේපු අයට රජයේ රෝවල් වලට බෙහෙත්තේ සපේපු අයට ගම් පෙරළියට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට කොන්ත්‍රාත් කරපු අයට බිල් නිරවුල් කරන්න ලැබෙන්නේ නැහැ. පක්ෂනායකයන්ගේ රැස්වීමේදී අපේ භණ්ඩාගාරයේ ලේකම්තුමා බොහොම පැහැදිලිව පෙන්වලා දුන්නා මේ පරිපූර්ණ ඉස්තුමේන්තුවේ සියලුම වියදම් අපි දරන්න යන්නේ 2019 එවකට හිටපු රජයෙන් ගත්ත පීවරවල් මත කියලා. ඒක පාරක් නෙවෙයි මං හිතන්නේ එතුමා 10-15 පාරක් පැහැදිලි කරලා දෙන්න උත්සාහයක් ගත්තා. ඒක පිළිගත්තේ නැහැ. දේශපාලන වශයෙන් හිතලා වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නයි ඒ අය උත්සාහ ගත්තේ. ඒ නිසා ලියසුණුවාදන ඇමතිතුමා අපේ සභානායකතුමා හැටියට ඒ යෝජනාව එතුමා ඉදිරිපත් කිරීමෙන් වැළකුණා. අපි දැක්ක පහුගිය කාල සීමාව තුළම සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා එතුමා රජය හැටියට අපි ගේන ඕනෑම යෝජනාවක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියට අනුකූල නම් ඒක පවත්වාගෙන යන්න සහයෝගය දක්වනවා කියලා. ඉතින් අපි හිතුවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සුපුරුදු විදිහටම දිව දෙකේ කතාව කියලා
ප්‍රතිපත්ති දෙකක හැසිරෙන පුද්ගලයෙක් කියලා නැවත වාරයක් මේ වෙලාවේ ඔප්පු කරයි කියලා. ඊටාම වගකීමෙන් අපි කියනවා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජ අවදි කරපු වේදම් වෙනුවෙන් නෙවෙයි. මේ එක්සත් ජාතික පක්ෂය පාලනය කරපු අවදියේ තෝරාගත්ත ඔවුන්ගේම කොන්ත්‍රාත්කරුවන් සඳහා තමයි මේ වේදම් ගෙවන්න තියෙන්නේ. අපිට අවශ්‍ය වුණේ මේ පහුගිය ආණ්ඩුව විසින් අවිධිමත්ව සිදු කරපු දේවල් වෙනුවෙන් මේ බිල්පත් පියවීම මිසක් අපේ රජය පවත්වාගෙන යාම සඳහා මුදල් සොයා ගැනීමක් නෙවෙයි. 2015 පෙර පැවති රජයේ ආර්ථික පසුබෑම ජනතාවගෙන් වසන් කිරීමට වත්මන් රජය යම් උපක්‍රමයක් යොදමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති තවත් විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාද අදහස් පළ කළා. දැන් තියෙන ආණ්ඩුව නොවැම්බර් මාසේ 15 වෙනිදා බලයට එන අවස්ථාවේදී ඒ අය කිව්වේ නිකරුණේ ණය ගන්නවා. මීට පෙර තිබ්බ ආණ්ඩුව කිසිසේත්ම ආර්ථික හරියාකාරව හසුරලා තිබෙන්නේ නැහැ. ඒ නිසා අපර ලෝකේ ඕන තැනකින් ණය ගන්න පුළුවන් විතර නෙමෙයි gifts ලබා ගන්න පුළුවන් කියලා ඒ මතෙන් ජනතාවට වැරදි ආකල්පයක් පෙන්නලා තමයි බලයක් ලබා ගත්තේ. අද මෙතන ආණ්ඩුවක් පෙන්වන්න හදනවා අපි යම් විදියකින් ජනතාවගේ වියදම් වලට අවසර දීලා නැහැ කියලා. සියලුම වියදම් වලට අපි අනුමැතිය දුන්නා. නමුත් අපි කිව්වේ ඔබතුමාලා ණය එකතු කරනවා නම් ණය වගකීම තියෙන පාර්ලිමේන්තුවට ඒ ණය වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබතුමාලා ආදායමක් ගේන්න පෙන්වන්න. ඒක ජනතාවට බරක් ඇති වෙන්නේ නැති නිසා. අපි ජනතාවට බරක් දැම්මේ නැහැ. සල්ලි තියන අයට අපි බර දැම්මා. ඒකයි තිබ්බ වෙනස. ඉතින් අපි මේ ආණ්ඩුවටත් ආව විකසමක කිව්වා. ඒවල ඒක ඒ ප්‍රතික්ෂේප කරාට අද ඒක ප්‍රතිවිපාක පේන්න තියෙන්නේ. ඒ අයවැය සඳහා සංශෝධනයක් ගේන්නට උත්සාහ කරා. නමුත් ඒ උත්සාහයත් ඒ අය අවසාන මොහොතේදී අකුලගත්. ඒ අය මේ හදන්නේ තමන් මේ අනාගත ආර්ථිකය තවදුරටත් ගොඩ ගැනීමට කරන උත්සාහයකට වඩා එය වසන් කර ගැනීමේ උත්සාහයක් හැටියටයි අපි දැක්කේ. මොනේ මන් දැක්කා පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් මේ ණයගත් එක ගැන අපිට දොස් කියනවා. නමුත් අපි ණය ගන්න සිද්ධ වුණේ මේගොල්ලන්ගේ පව් වලට කරගහගෙන. මේ අවුරුද්දේ ජූනි මාසෙන් පස්සේ ගෙවන US ඩොලර් 1 බිලියන් එකත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගත්ත ණයක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. අපි එදා 2015 මේ රට බාර ගන්නකොට මේ රටේ ආර්ථිකය ඇත්ත වශයෙන්ම තිබුණේ ICU එකේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අවසාන හුස්ම අදිනේ. ක්‍රමානුකූලව ඒ අවුරුදු 4-5 මාස තුලදී අපි ලෙඩාව සාමාන්‍ය වටුවකට දාලා පොඩ පොඩ ඇවිදින්නත් පටන් ගත්තා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වුවේ අපේ ආණ්ඩුවේ. ඇත්ත වශයෙන්ම අපිට අවසරයක් දෙන්න නම් ලෙඩා දුවන්නත් පටන් ගනීවි. නමුත් දැන් තියෙන්නේ ආයිමත් මට පේන්නේ මේ ලෙඩා හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනියන්නට යවන්නට අවශ්‍ය පසුබිම සකස් කරලයි තියෙන්නේ. විධායකයට ලබා දුන් ජනවරම පාර්ලිමේන්තුව තුළ නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගැටලු රැසක් මතු වී ඇති බව මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර ගැනීම සඳහා ඉදිරි මැතිවරණයේදී ජනවරමක් ලබා දිය යුතු බවයි. අපි විශ්වාස කරනවා මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ ජනතාවට ලබා දෙන්න තියෙන මේ සහන ලබා දීම සඳහා මේ අලුත් ආණ්ඩුවට දීලා තියෙන ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා අපිට සහයෝගය දෙයි කියලා කොහොම වෙතත් මේ රටේ ජනතාව බලාගෙන ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ අවශ්‍ය කරන සහනය ලබලා. මොකද ඕනම රටක ව්‍යවස්ථාදායකය අධිකරණය සහ දායකය කියන මේ ලිප්ගල් උඩ තමයි කිරිකලේ තියලා අපි රත් කරාම කිරි උතුරවන්නේ. අපේ රටේ විධායක ශක්තිමත් අධිකරණයේ ශක්තිමත් ඒ දෙකම ශක්තිමත් තියෙනවා. නමුත් ඒ විධායකයට දුන්නු ජනවරමට ගැළපෙන විදිහට නෙමෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ජනමතයට විකෘති පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව නැත්නම් ව්‍යවස්ථාදායකය කියන ලිප්ගල කුඩයි. කිරිකලයේ තිබ්බම කිරිකලයේ රත් කරන්න ඉස්සෙල්ලාම ඇලවිලා වැටෙනවා. කලයක එක්සත් ජාතීන්ගේ මානවිකම් පොන්සන් කවුන්සලයේ 31 යෝජනාව සම අනුග්‍රහයෙන් රජය තීරණය කරා ඉවත් වෙන්න. මේ ඉවත් වීමත් සමගම රජය ඇමරිකාවට යම්කිසි බලපෑමක් කරනවා. නැනේ දැන් ඇමරිකාව සමානුග්‍රහයෙන් නෙමෙයි ඇමරිකාව මානව කවුන්සලේ පිළිගන්න බෑ කියලා කවුන්සලේ සමාජික සයින් වෙලා අපි අයින් වෙලා තියෙන්නේ මේ සමානුග්‍රහය විතරයි. දිගින් දිගටම සමානුග්‍රහය ගත්ත වෙලාවේ ඉඳලම මංගල සමරේමතුමාට ඒ පක්ෂය ඇතුළෙම ආවා ඒ සමානුග්‍රහගතක වැරදි කියන කාරණේ. ඉතින් ඒ නිසා මුළු රටේම මිනිස්සු ඉල්ලා හිටියේ සමානුග්‍රහය දක්වන්න ඕනේ නැහැ කියන කාරණේ. ඉතින් ඇමරිකාව අපිට තරහ වෙන දෙයක් නැහැ. මොකද හේතුව ඇමරිකාව එපයි කියපු ඇමරිකාවට තිච්ච වෙච්ච ඇමරිකාවත් සමාජිකත්වයක් දරන්න ඕනේ නැහැ කියපු සංවිධානයක් ඉදිරියේ තියෙන යෝජනාවක තමයි අපි සමානුග්‍රහය අයින් වෙන්නේ. ඒ නිසා ඇමරිකාවට මේක මේ රටේ ජනතාව පහුගිය කාලය තුළම ඉල්ලපු ඉල්ලීම. ඒ ජනතාවගේ ඉල්ලීමට ආණ්ඩුව කල් රැඳිලා තියෙනවා.
පසුගිය රජයේ විසින් අප්‍රේල් මාසයේ වනතේ කිසිදු ගැටලුවකින් තොරව පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා හෙළි කළා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. අද මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවට ගිහිල්ලා ඔවුන්ට ලැබිලා තියෙන ණය වාරික වෙනස් කරන්න රීෂෙඩියුල් කරන්න කියන ඉල්ලීම ඉන්දියානු රජයෙන් කරනවා. මොකද රට ආර්ථික අර්බුදයක තියෙනවා කියන කාරණය වර්තමාන රජය ජාත්‍යන්තරයේ ඉදිරියේ පිළි අරගෙන අවසන් කළමනාකරණය කිරීමේ අපෝසත්කම තුළ මේ රජය අද රටේ ජනතාවට වන්දි ගෙවන්න වෙලා තියෙනවා කියන කාරණය අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපරාජය පැවතිච්ච එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කොටගත් රජය 2020 ඒ කියන්නේ මේ වසරේ අප්‍රේල් මාසේ වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නට පුළුවන්කම තියෙනවා කියන හැඟීම තිබුණු නිසා අපි අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කරලා අප්‍රේල් මාසේ වෙනකන් මේ රටට අවශ්‍ය කරන සියලුම මුදල් ටික රාජ්‍යාංශයට ඒ වගේම ගෙවීම් කරන්න ඒ වගේම පඩිනඩි ගෙවන්න ඒ වගේම ණය ගෙවන්න අවශ්‍ය කරන සියලුම මුදල් ටික අපි වෙන් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් සහිතව අප්‍රේල් මාස වෙනකන් ඒ මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් වර්තමාන රජයේ තිබෙන කළමනාකරණයේ දුර්වලතාවයක් නිසා රාජ්‍ය මුදල්වල දැන් මොවුන් අතුරු සම්මත ගිණුමක් අද දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. විශේෂයෙන්ම අපි කියනවා මේන් මොකද වෙන්නේ ණය ගන්න සීමාව වැඩි වෙනවා. මේකට අපි විරුද්ධයි. වර්තමාන රජයට අවශ්‍ය කරන මුදල් ටික අප්‍රේල් මාස වෙනකන් අපේ රජය විසින් ලබා දීලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ අනුමත කරලා තියෙනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමේ 22 ජාතික මහා සම්මේලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරණියකහ මන්දිරයේදී පැවැත්වුණා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමේ 22 ජාතික මහා සම්මේලනය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමටත් හෂානි දිනෙත් නිම්සර පුතණුවන්ට ගරු අගමැති මම වුණත් පාර්ලිමේන්තුවේ විපක්ෂය තමයි වැඩියෙන් ඉන්නේ. විපක්ෂයට පුළුවන් අපිව පරාජය කරලා. ඉතින් අද අර සිංහල අලුත් අවුරුද්දට මේ ගමේ මිනිසුන්ට රස්සාවල් කරපු ඒවයි සල්ලි ටිකක් ලබාගෙන උන්ට අවුරුදු කන්න අවස්ථාව සලසා දෙන්න ඒ කොන්ත්‍රාත්කරුවන්ට ඒ ලැබිය යුතු මුදල් ලබා දෙන්න පියවර ගන්න හදනකොට විපක්ෂය ඒකට විරුද්ධ වෙලා අද අපිව පරාජය කරනවායි කියලා කිව්වා ඒ ඡන්දේ. මේ ආණ්ඩුව නුත් අද විපක්ෂය කෑලිවලට කැඩිලා නායකත්වයට පොර කනෝ ලකුණට පොර කනෝ කුලල් කා ගන්නවා. ඉතින් ඉවැනි තත්වයකට තියාගෙන තමයි ඒ අය අද අපිට අරියාදු කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ කොහොම වුණත් ඔබ ඉල්ලීම් තියෙනවා ඒක අපි දන්නවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික වශයෙන්ම මම කිව්වේ මම ඉදිරිපත් කරන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. එයින් මං අදහස් කළේ සමාජයේ සෑම තරාතිරකම ඉන්න ජනතාව, සෑම මට්ටමකම ඉන්න ජනතාව ජීවත් වීමට හැකි තත්ත්වයකට උන්ගේ ජීවන තත්ත්වයේ ආදායම නගා සිටුවීමට. ඒ නිසා තමයි මම ප්‍රථමයෙන්ම දුප්පත්ම පවුල් ලක්ෂයක එක රජයේ රැකියාවක් වශයෙන් රැකියා ලක්ෂයක් ලබා දී. ඒ වගේම සියලුම රාජ්‍ය සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් ලබා දීමට අපි සූදානම්. රටේ ජනතාවගේ මුදල් වලින් තමයි රජයක් දුවන්නේ. සියලුම වැටුප් සහ දීමනා ලබා දෙන්නේ තමුන්නාන්සේලාගේම මුදල් වලින්. අපේ වගකීම අපි හරියට ඉටු කරනවා නම් අපි ආර්ථිකව අපිට රට ඉහළට ගන්නව නම් අපි භාණ්ඩාගාරයට අපි මුදල් ලැබෙනව නම් අපිට පුළුවන් මේ රටේ ඉන්න ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලිකාංශයේ මේ සියලු දෙනාගේම ආදායම වැඩි කරන්න. මෙන්න මෙතෙන්ට තමයි අපි ගෙනියන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ.
සයින්තමරදු නගර සභාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. එය අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. මේ අතර 30 ඇලීරක් 1 ජිනීවා යෝජනාවලින් ඉවත් වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විරෝධතාවයේ නොසලකා ඔවුන්ගේ කණේ රිංගලා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය හා බටහිර ඌමනාව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල ඌමනාව මත මංගල සමරවීර අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදය සමග මව්බිමේ බේරාගත් රණවිරුවන්ට විරුද්ධව රණවිරු දඩයමකට අදාළ වෙන ලෙස ඉදිරිපත් කරලා තිබුණ මේ යෝජනාව සම්බන්ධයෙන් රටට ආදරය කරන සමස්ත ලාංකීය ජනතාවගේ බුරබුරා නැගෙන විරෝධයක් තිබුණා. ජනතාව අතිමහත් බහුතර බලයක් ලබලා දීලා ජන වරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්නේ මේ අනතුරුදායක යෝජනාවෙන් රට බේරා ගැනීමේ අදහස පෙරදරි කරගෙන ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ අපේ රටත් අත්සන් කළ ඉදිරිපත් කරන යෝජනාවෙන් ඉවත් වීම සඳහා වෙනත් රටවල සහයෝගයත් ලබාගෙන ඒ ඉවත්වීමට අදාළ කටයුතු විදේශ කටයුතු ඇමතිතුමා විසින් රට වෙනුවෙන් ජාතික වගකීමක් ලෙස ඉෂ්ට කිරීමේ කර්තව්‍යයට අපේ පූර්ණ සහයෝගය සියලුම කැබිනට් ඇමතිවරු ඒකමතිකව ලබා දුන්නා. කාබනික පොහොර ඉදිරි කන්නේ සිට නොමිලේ ලබා දෙන්නේ. මේ පොහොර ශ්‍රී ලංකා පොලිසියේ අමාත්‍යතුමා විශ්වාස කරනවා අලුතෙන් බඳවගෙන පුහුණු කිරීමට වඩා සේවයේ අතර යාමේ නියෝගය ලැබුණ 5987 දෙනෙක් ඉන්නවා. මේ 5987 නැවත පොලිස් සේවයේ හා විශේෂ කාර්ය බලකායට බඳව ගැනීම සඳහා අමාත්‍යංශවල උසස් නිලධාරීන්ගෙන් සමන්විත අභියාචනා කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. සයින්දමරදු ප්‍රදේශයේ විශේෂ නගර සභා ප්‍රදේශයක් බවට පත් කරන්න එවකට විශ්වභාර අමාත්‍යවරයා වශයෙන් පයිසු මුස්තාපා අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නියමයන් ඉදිරියට ගෙන යාම තමයි කරලා තියෙන්නේ. නමුත් කැබිනට් මණ්ඩලයේ තීරණය කළා එලෙසින් රටේ එක් ස්ථානයකට පමණක් නොව අනිත් පළාත්වලත් මෙවැනි අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ පළාත් පාලන සුවදේශ කටයුතු අමාත්‍යාංශයේ සමස්ත රට සලකා බලා අවශ්‍ය කරන විවිධ ප්‍රදේශ වලට පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. රටටම පොදුවේ තීන්දුව ගැනීමකින් තොරව මේ පයිස මුස්තාප ඇමතිතුමාගේ 2018 සම්මත වෙච්ච යෝජනාව ඉදිරියට ගෙන යාම తాවකාලික වශයෙන් අත්හිටවන්නට කියන එක තමයි තීන්දුව. අමාත්‍යතුමා දැන් පළාත් පාලන නැතිවන්නේ මෙන්න ඉදිරියට පවත්වනවාද එසේ නැත්නම් පළාත් සභා අහෝසි කරලා දාන්න කැමෙන්ට් මණ්ඩලයේ යෝජනාවක් තිබෙනවද? නෑ, එවැනි කිසිම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තුව නැතිවරණය පස්සේ ඒ පිළිබඳ අලුත් පාර්ලිමේන්තුව සංවාදයක් කරයි පළාත් පාලන ආයතන හැමදාම පවතින්න ඕනේ. පොඩි දවසල ආණ්ඩුවට සම්බන්ධව විවිධ පාර්ශ්ව ජාතික සංවිධාන එහෙමත් මාධ්‍ය සාකච්ඡා පවත්වලා විරෝධය පළ කරලා ඒ විරෝධය හිඳ නෙමෙයිද මේ සයින් මඩු වලට ලබා දීපු මේ ගැසට් පත්‍රය අකුලා ගන්නට අපතු කටයුතු කරලා තියෙන්නේ? නෑ, එහෙම ඉතරගෙන එහෙම ඉතර සන්තෝෂ වුණාට ඇති ප්‍රශ්නයක් නෑ. කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නෙ කැබිනට් මණ්ඩලවලදී ඇතිවන තීරණ ඒ සාකච්ඡාවේදී විවිධ මතානු ඒ ගත්ත තීරණ වෙනස් වෙනවා, ගත්ත තීරණ සංශෝධනය වෙනවා. සාමාන්‍ය ලෝක කැබිනට් මණ්ඩලවල ක්‍රමය. 30 ඇලීරක් 1 යෝජනාවට සම අනුග්‍රහකත්වය ලබා දීමට මුලපිරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පැවති ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමි. අමතක කරන්න එපා, පොට වරද්ද ගත්තේ 2009 මැයි 23 වෙනිදා බෑන් කී මූන් මහතාත් සමග අත්සන් කරපු ඒකාබද්ධ ගිවිසුමෙන් තමයි මේ රට අභ්‍යන්තරයේ තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට ලක් කරේ. මානව ඓතිහාසිකම් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදු වුණයි කියන ඒ ප්‍රකාශයට රටේ ප්‍රධානියා අත්සන් තැවීම තුළින් මේ සම්පූර්ණ ප්‍රශ්නයම ජාත්‍යන්තරකරණයට ලක් වුණා. ඒ වරද ඔබතුමන්ලට බාර ගන්න සිද්ධ වෙයි. මෙතනින් අපි අවසාන කරන්න පුළුවන්. Now we will add the former minister of foreign affairs. මේ සියලු කතා පරණ කතා. I thought we have to give him to වළංගු නැති පරණ කතා ජනතාව ප්‍රතික්ෂේප කළා. දැන් බොරුවට ඇවිල්ලා ආපහු ඒ පරණ කතා කරලා වැඩක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. සමුහාම සම අනුග්‍රහයෙන් ඉවත් වෙන්න ඕනේ. කෝස්පොන්සර්ෂිප් එකෙන් අයින් වෙන්න ඕනේ. මේක තමයි රට වෙනුවෙන් අපි කළ යුතු දේ. We understand, I respect that. I have you have done your duty. You have done your duty.
ගැන විවාදයක් තියන්නේ නෑ. නෑ නෝ විවාදයක්. ඇයි කතා කරන්නේ? ඔබතුමා දවසෙන් දවස. ඇයි ඔබතුමා දවසෙන් දවස එක එක ස්ථාවර ගන්නෙ? There is no debate. No, no, you are given the leader of the opposition. But he was the foreign minister at the time. And the army commander, you had to give them. You are ready if you want to debate. We can start the debate now. Short. Don't do this, Honorable Speaker. As the... ඇයි මට බය ඔච්චර ඔය කතා කරනවට? තිහක ජනීවා යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියටත් ඇත්ත වශයෙන්ම මේ යෝජනාව තුළින් පසුගිය රජයේ අවසාන කාලයේ මේ රටේ අපේ වීරෝධාර සෙබළුන්ට අපේ නායකයන්ට දඬුවම් දෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා. අයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම කිය ගියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් විදුලි පුටුවෙන් බේරගත්තේ මේ 30න් එක කියන යෝජනාව. මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් දෙන්නයි කියලා අපි ඉල්ලනවා. අවසාන වශයෙන් වෙන ෆීල් මාර්ෂල් සරත් පොන්ස මහතා එදා ඔබ ඔබතුමා හමුදාපති හමුදාපතිතුමාට සුළුෙන් දැන අවස්ථාව දෙනවා. යුද්ධය අවසන් වුණේ මැයි 19 වෙනිදා. එදා තමයි ගරු ජනාධිපතිතුමා එකට සිටපු මේ පාර්ලිමේන්තුවත් අමතලා ඒක ප්‍රකාශයට පත් කරේ 19 වෙනිදා උදේ තමයි ප්‍රභාකරන් නැති වුණේ. ඊට පස්සේ බැංකිමූන් එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්තුමා 23 වෙනිදා මෙහෙට ආවා. ඒ ආවේ එවකට හිටපු ජනාධිපතිතුමා එයාට ආරාධනා කරා. යුද්ධ ඉවරන ගමන් ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කතා කරලා ඔබතුමා වහාම ලංකාවට එන්න මේක ඉදිරි කටයුතු ගැන කතා කරන්න කියලා. ඒ ආරාධනාවක් තමයි එතුමා 23 වෙනිදා ලංකාවට ආවේ. එක්සත් ජාතික පක්ෂය විසින් සලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් විමසීමක් කරනු මැති බවත් සලකුණ වෙනස් කිරීම සඳහා වූ ප්‍රශ්නයක් මතුවන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරින මොහොතෙන් පසු බවත් මැතිමනු කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ පිළිබඳව අදහස් පළ කළා. පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණ කොමිෂන් සභාවට තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි අපේ නිලධාරීන්ට ඡන්ද විමසීම තියන්න වෙන්නේ. විසරවෙන් දිනේ ඉඳලා දින 52කට පස්සේ 66කට කලින් 66ට යනකන් යන්න බෑ වෙසක් උත්සවයේ එන නිසා අන්තිම දවස්වලට. එතකොට තියන්න පුළුවන් දවස් අන්තිම කාලට ගත්තත් අප්‍රේල් මාසේ එක ළඟ එන නිවාඩු නිසා අපේ නිලධාරීන්ට වැඩ කර ගැනීමට එන ගැටලුව වෙනවා. අපි ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින් යනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන අපට වැඩිපුර දින ගාණක් ලැබෙයි කියලා. අනිත් පැත්තෙන් බැලුවනම් අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි වෙන්න යපු අයදුම් පත්‍ර සංඛ්‍යාව 150කට වඩා වැඩි. ඒවා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතු තියෙනවා. ඊට අමතරව පවත්නා දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ සලකුණු වෙනස් කිරීම, නම් වෙනස් කිරීම වගේ කරුණු සම්බන්ධයෙන් තියෙන ගැටලුත් තියෙනවා. ඒ ඔක්කොම ගැන මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ලාංඡන වෙනස් කරන්න අහලා නැහැ. ලාංඡන වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්නේ පැනනගින්නේ ලබන්න පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසිරුවට පස්සේ එදිනේ ඉඳලා සතියක් ඇතුළත විතරයි ලකුණු වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සලකා බලන්නේ නැහැ. හදවත කියන ලකුණ අපේ ලයිස්තුවේ නැහනේ. අපි හෘදේ වස්තුව දැම්මොත් අපි දාන්නේ හෘදේ වස්තුව කියන එක සැබෑ හෘදේ වස්තුව. මිසක් හාරත ලකුණ දෙවීමට බලාපොරොත්තුවක් නැහැ. අපි විශ්වාස කරනවා පලස්සවා ඡන්ද විමසීම අතුරුදන් වෙච්ච එක හොරු වරන් ගිහිපු එක ආයි ඉක්මනට හම්බ වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වෙනකොටවත් පලස්සවා ඡන්ද විමසීම තියන්න පුළුවන් වෙයි කියලා. නිසි අධිකරණ නියෝගයක් නොමැතිව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විසූ ගිහන් පිළිපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට අභ්‍යර්ථනා අධිකරණයේ අද නියෝගයක් නිකුත් කරනු ලැබුවා. නිසි අධිකරණ නියෝගයක් නොමැතිව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විසූ ගිහන් පිළිපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභ්‍යර්ථනා අධිකරණයේ අද නියෝග කළා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නෙල්ලා මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරු AHM නවස් සහ අර්ජුන ඔබේසේකර යන මහතුරු ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කළා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් අධිකරණයේ හමුවේ පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් ලබා දෙන උපදෙස් අනුව මෙම නඩුව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කටයුතු කරනු ඇතැයිද දන්වා සිටියා. එහිදී
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් නිසි අධිකරණයට කරුණු වාර්තා කර වරින්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දීමක් සිදු කර ඇති බවයි මෙම නඩුවේ පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කිසිදු අවස්ථාවක නියෝගයක් ලබා දී නොමැති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරින්තුවක් ලබා ගත යුතුද යන්න තීන්දුව කළ යුත්තේ ස්වාධීනව පොලිසිය විසින් පමණක් යයිද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියා කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියෝජන අධිකරණ වෙනසුණු වඩුල සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 12 වනදා කැඳවන බවයි එමෙන්ම නිසි අධිකරණ නියෝගයකින් තොරව මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා අත්අඩංගුවට නොගන්න ලෙසද මෙහිදී අභියෝජන අධිකරණ විසින් නීතිපතිවරයාට සහ වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළා රුපියල් ලක්ෂ 3ක අලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරෙනු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් ලැබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ බහර දුන් ගිනි අවි යම් අයෙකුට ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන්නේ නම් එම අවි ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා මාස 3ක කාලයක් ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා ආරක්ෂක අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ මහතා මේ බව පැවසුවා සමා කාලය තුලදී අනවසර ගිනි අවි බාර දීමටද අවස්ථාවක් ලැබුණු අතර ඒ අවස්ථාව ප්‍රයෝජනගෙන මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය වෙත ගිනි අවි 200ක් බාර දීලා තියෙනවා එම ගිනි අවි අතර බොර 12 සහ 16 විදිහට ගත්තොත් එහෙම අවි 137ක් බොර 12ත් බොර 16 අවි 15කුත් බාර දීලා තියෙනවා කානු දෙක හෙවත් ඩබල් බැරල් කියන අවි වර්ගයෙන් දෙකක් බාර දීලා තියෙනවා රිපීටර් කියන අවි බාර දීලා තියෙනවා පහක් රයිෆල් අවි හයක් බාර දීලා තියෙනවා රිවෝල්වර දීලා බාර දීලා තියෙනවා හතක් පිස්ටල් වර්ග 8ක් සහ හඳුනා නොගත් වෙනත් අවි 20ක් බාර දීලා තියෙනවා මෙම පොදු සමා කාලය තුල බාර දුන් අවි අතර යම් අයෙකුට එම ලියාපදිංචිය කරගැනීමට අවශ්‍ය නම් එම ලියාපදිංචි කිරීම සඳහා මාස 3ක කාල සීමාවක් ලබා දීලා තියෙනවා එම කාල සීමාව තුළදී ඔවුන්ට එම අවි ලියාපදිංචි කර නැවත ඔවුන් සන්තකයේ තබා ගැනීමට අවස්ථාවක් දීලා තියෙනවා යම් හේකින් අනවසර ගිනි අවියක් තම සන්තකයේ තමුනොත් නීතියානුකූලව කටයුතු කර ඔවුන්ට දඩයක් සහ වසර 5ක සිරදඬුවමක් විඳීමට සිදුවන බව පොලිසිය විසින් දැනුම් දීලා COVID-19 වෛරසය ආසාදනයේම හේතුවෙන් ඉරාන ජාතිකයන් දෙදෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි වෛරස් ආසාදිතින් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් ගණන මේවන විට 2128 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදිතින් 75,000ක් ඉක්මවා තිබෙන අතර ගත වූ පැය 24 තුළ නව මරණ 118ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 87 පුද්ගලයෙකු හා කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ නෞකාවේ මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 621 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා. එහි සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයින් 180 දෙනෙකු පමණ යළි සිය රටට ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. එසේම අදාළ නෞකාවේ සිටින ආසාදිතයින් 500 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර අදාළ වෛරසය ආසාදනය වීමෙන් ඉරානයේ ටෙහරන්හි පුද්ගල මරණ දෙකක් සිදුව තිබෙනවා. එසේම දකුණු කොරියාවේද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 31 දෙනෙකු වාර්තා වන අතර එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බවයි කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඊජිප්තුවේද මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ අදාළ පුද්ගලයා මේ වන විට සුවය ලබමින් සිටින බවයි.
දිනදා හතරක් යනතුරු ඔහු නිරෝධායනයේ රැඳී සිටින අතර සම්පූර්ණ සුවය ලබා ඇති බව තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ආසාදිතින් අතරින් සුවය ලැබූ කරන 12,000 ඉක්මවා තිබීමත් විශේෂත්වයක්. විදේශ පුවතින් පසු අප දැන් යොමු වන්නේ ක්‍රීඩා පුවතක් වෙත. නායකත්වය අත්හැරීමට තම ඕනෑම මොහොතක සූදානම් බව ශ්‍රී ලංකා 20/20 නායක ලසිත් මාලිංග පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ලසිත් මාලිංග මේ බව ප්‍රකාශ කළා. කණ්ඩායමක් විදියට පාකිස්තානයේ සංචාර කරේ නැහැ. ගොඩක් ක්‍රීඩකයන් ඊට ඉස්සෙල්ලා අපි බංග්ලාදේශයක තමයි ක්‍රීඩා කරේ. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ නැවතත් එක් දින කණ්ඩායමට ඒ ජීවනති ක්‍රීඩකයෝ එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු ශක්තියක්. ඒ වගේම ඒ තරගාවලියේදී ගොඩක් හොඳට ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපිට හොඳ ස්ට්‍රොง බෙන්ච් එකක් තියෙනවා. ඉතින් හොඳ සූදානමක් තියෙනවා. ඉතින් අපේ සියලුම දෙනාම ඉතින් බලාපොරොත්තු වෙන හොඳ තරගාවලියක් ලබා දෙන්න. යම් යම් මාධ්‍ය වාර්තාවන් පළ වෙනවා මේ ලසිත් ලැබෙන අවසන් අවස්ථාව බටහිරින් පොතේ තරගාවලියෙන් පස්සේ T20 නායකත්වයේ වෙනසක් යම් කිසි දෙයකට බලාපොරොත්තු වෙනවා කියලා. මේ තත්ත්වයන්ගේ නායකත්වයේ වෙනසක් සිද්ධ වුණොත් ඒක කොයි විදිහට බලපාවිද? ඇත්තටම 2014 තමයි අපි ලෝකුසන ජයග්‍රහණය කරේ. ඒ වෙනකොට අපි සහභාගී වෙනකොට මම දැන් රෑන්කින් වල අංක 5ටත් අඩු ස්ථානයක අපි හිටියේ. පසුගිය කාලයේ පුරම අපිට තරගාවලියක් ජයග්‍රහණය කරන්න බැරි වුණා. දැන් අපිට අවස්ථාවක් හම්බලා තිනවා අපේ රටේ අපේ කන්ඩිෂන් වල තරගාවලියක් ක්‍රීඩා කරන්න. මම හිතනවා දැන් අපි යන ගමනත් එක්ක සාර්ථක වෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් පිට හොඳ ගමනක් යන දැන් බලාපොරොත්තු වෙන්නේ. මම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරත් මට ආයතනයෙන් බලාපොරොත්තු වෙන මගේ සහයක් මම ඒ දේ ලබා දෙනවා. ඉතින් ඒක නිසා මම මොළ ක්‍රීඩාවට ආදරේ. මට පුළුවන් ක්‍රීඩාව දියුණුව සඳහා යම් කිසි දෙයක් කියන්න විතරයි. මම මෙච්චර කල් කරෙත් ඒ දේ. ඉතින් මට පුළුවන්කමක් තියෙනවා. මම තනි අතින් හරි මැච් එකක් දිනවනවා. ඒක තමයි මම මගේ ක්‍රිකට් එකේ බලාපොරොත්තු වෙන්නේ. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි දැන් නිමාවට පත්වන්නේ. අප යළිත් රාත්‍රී 9:35ට හමු වෙනවා අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.